එස මේ ක්‍රමවේද වෙනස් කිරීමේ දී විශේෂමති ැ යෝජන කලතිනවා විදුලි බල මන්ලේ කනිත්තෙල් නිතිගත් සංස්ථාවේ ප්‍රතිීපකත කිරීම වැඩ පිළ සිදුවී යුතුයි කියෙනෙක එකේ ප්‍රධානම කාරණාව තමයි කාරක්ෂමතාවය වර්ධනය කිරීම මූල්්‍ය විනය ආරක්ෂා කිරීම විනිවිධභාවයෙන් කටයුතු කිරීම සහ ජනතාවට අවම මුදල්ලකට ඒ ලබා දෙන්න පුළුවන් උපරිම සේවය ලබාදීම. ස මේ කරමුත් එක්ක දුලිබලමන්ලේ ො මේ මාධ්‍ය බොහෝ නාලික අගහනාවක් තියෙන් නිසා එක විදුල බල මන්න්නේේ ප්‍රයෝකත කිරීමේ වැඩ පිවෙේ අභ්‍යන්තයට ම යන්නේ නෑ මොද වැදි අවබෝධයක් ගන්න පුළුවන් මේ ක්‍රියාවලිය සිදුවෙන නිසා මො අපි වෘතිය සමිතිවලට ඉහල කළමනාකාරිත්වයට මේ පිළිබඳ අපි සැලස්සු අපි සකස් කරල ලබා දිල යවා.දඒක මේ වෙන විට කෙඩුම්පත් නිලධරෙන් විසින් තිපතිවරට මු කක්ල නීතිපතිවර හුගේ දහසපට බාදිල තියෙනවා ඒ අද හස්සනුුව අපි අවශ්‍ය වෙනස්වීම් සිදු කරලා නැවත ලබාදදිල තියන බලාපපුරොත්තු නො ඉදිරි සති දෙකයි ඇතුළ තුළ කැබිනෙට් මන්්ලට ඉදිරි පත් කළ කැබෙනට් මන්්ලින් අනුමත වුණට පසුවගෘතිය සමිතිවලට අනෙකුත් සංවිධානවලට එක බෙදාගන්න ඉළඟට අධිකරණයට යන්න අවස්ථාව තියනෝ යම් කිසි ආකාරයට එක ව්‍යවස්ථානු කූල නොව අස්ථාව කල. බෙදා වෙන් කිරීම හෝ වෙන් කිරීමද ප්‍රධානම කාරය බවට පත්වෙන්නේ විශේෂෙන්ම අද දවසේ ගත්තම අපි විදුලි බලය උත්පාධනය කරන්න ඉතාමත්ම වැඩි පිරිවායට. එවගේ අපේ තියෙන සමහරලාට කලමනා කරන වියද. මෙ මේ කියන කටියයුතු පාලනය කර ගැීමත් අවම කර ගැනීමත්ක මූලික් කටයුත්තක් නවා මේ ක්‍රියාවලිය සිදුවීමේදී විශේෂෙන්ම වැදගත්වනවා මේ ආයතන වලට විශේෂෙන්ම කළමනාකාරිත්වය වශයෙන් ඒ සඳහා සුදුසුකම් තියෙන ඒ රජයගන්න ප්‍රතිපත්ති තින්දු ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් ඒ ආයතනොල තිබියු. මවදාහරණයක් ගන්නවා විදුි ල මණ්ඩලෙෙන්ම විදුලි බල මණ්ඩේ ගත්තොත් එෙම පහුගිය වසර ගණනාව තුළ වසර තිහ ඇතුළේ සාමාන්‍යෙන් සාමාන්‍යඇධිකාරිවරයෙක් උපරිම කාලහාාමුව ඉන්නේ වසරයි එම නැත්තන් ඊට වැඩිය හිටපු බොහෝ සාමාන්‍යතිකාරුවරු අඩුයි වසරකට වැඩිය හිටපු එක සිදුවන්නේ එතකට විසි හතරදා හක්වෙච්ච සේවකයන් පිරිස පාලනය කරන්නේ කළමනා කරණය කරන්න පුද්ගලයා පැමිණෙන්න්නේ අවරුද්ධට විතරයි මීට සතියක ඩිස්ස ලපේ හිටපු සාමානධ්‍යතිකාරිවරයා විශ්්‍රාමයනවා තිබුණු ක්‍රමවේද තමයි අවුදු හත ිහක් පමණ කාලයක් විදුරි බලම්ඩලේ ඊළඟට ඉන්න ජේස්්ටම ඉං ජනරූර්ය ඉන්ජනෙරුවරය කිවම එකත් මේ ල් ජනියය කනෙක්ට නකල් ජිනය කෙනෙක්ට නවෙයි ල්ෙක්ට්‍රිකල් ජනිය ෙනනෙක්ට පමයි විදුල ජිනේරුක්ට තමයි ල්ළඟට ඉන්න ජේෂතම පුද්ගලට තමයි සාමානධතිකාර දුරේ හම්වේ මේසර එමන් ලයිස්තුව ගත්තම ඊලාඟට ඉන්න පුද්ලට තිබන මාසයයි දස් නමයයි යපත්වෙන් ඕන සාමානධකායවර හැටියට මාසයි දවස් නමයකට ඊලාගෙක්කෙන ගත්තම ඉල්ඟෙක්ෙන තිිනේ එයාගෙන් පස්සේ මාස නමයි දෙව නික් කෙනගේ පළවි නික්කනය පස්සේ එයත් ෝලිට ැලුවම වික් විතරගන්නවා. ඊළං අවුරුදු පහ හය ඇතුළේ සාමාන්‍යධකාරිවරු විස්ක් විතුරගේ පත්වන තත්ත්වයක් තිබුණේ.ඒ වගේම එහම පත්වනාම වෙන්නේ විශේෂෙන්ම විදුලි බල මණ්ලේ වගේ තැනක එක වෘතිය සමිතියක් තමයි තීරණය කරන්නේ කවුද පත්වෙන සාමානධිකාරිවරයක් කියන. දැන් ෘතිය සමතින් මට ඉල්ල කියපු කාරණාවතමයි අපිට සමහල්ලාට නීතිමේ ක්‍රියාමාර්ග ගෙනනිල් තින ෘත්තිය සමිති හැටියට දුලි බලමන්ලෙට එරෙහිව හැ පහු අවුදු විශස කරල තිය හැමදාම අධිකරණ ටයනකට සසාමාධිකකාර වරගේ නම වෙනස්රන එක විතරයි කියලා. අලුත් එක්කන පත්වන එතක ීතිම මේ කටයුත්ත අුත් එක් දශ කරන. ඒක කර ආය ලිපියයනකට අලුත් එෙක්කෙනෙක් ආයපත්වෙන. මේකදයි තත්ත්ේ. එත තමන්ට ආයතනය කළමනාකරණය කිරීම හැකියාවක් නෑ. එනිසා තමයි කොච්චර සමහතැංවලින් විරුද් වන අපි ග සතියේ තිීරණය කරේ නෑ ඉල්ලඟට පත්කරයුත්ත අරුතරම අවුදු තුනක් කහතරා මේ වගකීම දරලා මේ අත නැතුල තියන ගන්න ප්‍රතිපත්ති තින්දුු ක්‍රියාත්ම කරන පුද්ගලක යනු අපි අලුත් සාමානධකාරිවරයෙක් විදුරිිබාල මනලෙත් නැතුව එලියෙෙන් අරගෙන අපි පසුගේ සතිය දැම්ම එක පනතේ ඇමතිවරයට තියන බලතලයක් පනතේ තියන දයක් නමුත් මෙචෙක්කල් ක්‍රාත්ම වෙලා තිබුණ එන මගැනේ අපිට ැට හ මතවර හට අපට ගන ොම් ්‍රපත්ති ඉන්ද විතරයි ක්‍රියහත්මක කිරීමේ බලය තියෙන්නේ ඒ ආන්ත්‍රනය කටයුතු කර නිලධාරී එනිසා අද අපේ වැරද්දක් වෙලා තියෙන්නේ රාජායතනවල උගක් වෙලාට ප්‍රතිපත්ති තින්දු ගැනීමත් ක්‍රියාත්මක කිරීමත් ක්‍රියාත්මක වනාද කියලා පසු උපම කිරීමත් අද අවාසනාවන්ත ලෙස පැවරලා තියෙන්නේ දේශපාලන අධිකාරයට සම් මේ ප්‍රතිවිහකත කිරීම ඇතුළේ ඒ කාරණත් වෙනස් වවා ්‍රතිපත්ති තීණ ගැනීම රජයට පවරල වැඩකරගෙන ය මේ කටයුත්ත ඒ අදාළ නිලධාරින්ට පැවරීමේ කටයුත්ත ඒ වගේම අපේ සමන්වත්න පිමැත්තුමා කිව්ෝ වගේම මවත් පෞද්ගලක විශ්වාස කර නො ව්‍යාපාර කටයුතු කිරීම රජය ඉවත්තු යුතුයි ඒ ව්‍යාපාර කටයුතු කිරීමේදී විශේෂෙන්ම වියදම්නුරූපනය නොව නාකාරයට ව්‍යාපාර කිරීම කිසිසේත්ම නොකළ යුතුයි එනිසා තමයි මේ මුූල අර්බුදයන්නොඩ ලක්වෙලා තියෙන්නේ අපි දැන් ලංකා කනත්තෙන් නතික සංස්ථාව ගත්තා ලංකා කනෙත්තෙන් නිතිකත් සංසාාවට සයට අනුවක තියනෝ වෙළඳ පොලේ අයිතිය සයට දහයයි ඉන්දියෙන් ඔයිල් සමාගට නැ බෝධතනෙක් කියන මත ඇත්තමයි දැන් අයිෝOCක තිබුණ අවුරුදු විස්සා තරගරන්න තිබුණන මීට වැඩ අඩු කල්ලා කියලා. අපැ වෙඳොලේ ප්‍රමාණකත්ම ට අනුවක් යනෙක් ට දාහයක් තිනෙක්ෙන දහ යෙක් ෙනට බලපෑම් කරන්න බෑ වෙලඳ පොට ඔහු ආනායනය කරන ප්‍රමාණය අ ප්‍රමාන්ට වැඩි අඩුයි ඔහුගේ වියදම ලීටරේට යන කළමනා කරන වියදම් ප්‍රමාණය වැඩයටට අනුවට තියෙනෙක් කෙනට වැඩිය. එනිසා තම අපි කිව්ේ මේ තරංග කාරිත්තවය තව වැඩිපුර තියන්න නං මේ සියයට අනුවක් තියන කොටස අඩුමතරම සයට තියහකට හත ලිහකට ගැල්ලලා ඉතුරු පුද්ගලයන්ටත් සියයට තිහක හත ලිහක ඒ තරඟ කරන්න පුළො පසු බිම නිර්මාණය කරලා ආනයනේ කිරමීම ක්‍රියම් වලි මී වැඩිය කාරක්ෂණ කරන්න ඕන ර. සඒ අනුව අද සමාගම් කීපයක්යනෝ අපි හිතනෝ මේ ආපු ගමම් සහරු බලාපොත්වන ප්‍රදෝගත කිරීම කියන කාරණයක් එක්ක මෙ මේ පනත් පාලිමින්ටය සම්මව වුණනා ඊල්ළඟ දවස විදුලබි අඩුවෙන් වන සට විපාකි. තෙල්විෙන අඩුවෙන් ඕන සයටට විපහගින් තියහැකිින්. එහෙම වෙන කාරණාවක් නෙවේ. එක කාලයක් තිස්සේ. තරඟකාරී වෙළඳපොලත් එක්ක වෙළඳ පොලේ තින තත්ත්වයන් එක්ක සේවාව පුළුල්ලලා කාරක්ෂම වෙලා ඒ තරගකාරී අයක්‍රමත් ඇතිවෙන්න කාලයක් ගත වෙන මු ඒකත් එක්ක නමුත් මහා බාණ්ඩාගාරයට ලොකු ඉඩක් ඇ දෙෙනෝ මොද තමන් මෙච්චර කල් වියදං කරේ සේවය ගත්ත මිනිස්සුන්ටයි නොගත්ත මනිසුන්ටයි දෙදෙනමගේ අරක තුකරපු බදු මුදල්ලින් තමයි මේ ආයතන පවත්වාගෙනන්න කටයුතු කරු එතර ඒ මුදල ඉතුරුණාම අපිට හිට වැඩිය ඒ මුදල ආයෝජනය කරන්න පුළන් ස්ථාන තියන. ඒ අප කතා කර අපේ මහාචරතුමත් ඉටියා ජනාතපපුත්තුමත් එක් අධ්‍යාපනය ප්‍රතිසංස් කරණය වයුතු තැම්ිටිබමි. එත අධ්‍යාපනයට වැඩිපුර මුදල ආයෝජනය කරන්න නම් අපිට මෙ මේ ඉතුරුවෙන මුදලින් තමයි අපේ අධ්‍යාපනයට අපි ආයජනය කරන්න පුළොන්ගින් සෞඛ්‍යන්සිට ඒ ආයෝජනය කරන්න අවශ්‍ය වෙන්නේ ම සෞඛ්‍ය සහධ්‍යාපනය තියනෙක අපට යෝජනය කල යුතුයි රජයක් හැටියට එක ප්‍රධාන වගකීමක් තියෙනවා ඒ වගකීම කරන්න නං අපිට මෙන මේ ඉතුරුවෙන මුදල් වලින් සහ ලැබෙන ආදායම් වලින් තමයි අපේකට යෝජනය කරන සිදුවෙන් ඒ වගේම තමයි විශේෂම දිලින්දු පවුල් ඉතාමත්ම අඩුආදායම් ලාබී තීරුවලඉන්න ජනතාව ඔවුන්ට යම් ආකාරයක නැගිටීම සඳහා අවස්ථාවක් ලබා දෙන්නක් ඒ ඒකතුවෙන මුදල් වලින් තමයි ටඒ කටයුත්ත කරන්න පුළන් ගෙන නමුත් ඒකත් රජ ලාපරෘත්තය ස්වසුමගේ ව්‍යාපෘති වලින් අර සමුෘදි ව්‍යපාරයෙමනත්තන් නසවිය ව්‍යාපාරය මෙ වැනි තිබුණු ව්‍යාපාරවල එකම පුද්ගල අවුරුදු වික්සක් පවත්වාගෙන න්න නෙවෙයි එකද අවුරුදු දෙකකද තුනකද සවිබනගන්නල ඔවුන්ට තමන්ගේ සවශක්තිය ැහිටලා ඉන්න පුළුවන් වට පිඩාව නිර්මාණකින් නිසාතම ජනාතිපත්තුවා කිව්වේ ප්‍රතිපත්ති තිීන්දුවක් ගට්ටේ මේක රුපියල් දෙදා හට තුන්ද හට ලබා දෙෙන ආදාරහිටට සීම කරන්නපා ියල් තිස් දහක් කතලිස් දක් දෙන්නවන පවුල්ලින් ොන එකක තිස්දහතලි ද දුන්නට ගැටලුවක් වෙන නෑ නමුත් එක සුදුසුකම් තියන පවුල්ලට වෙන්නන්න. එනිසා එවැනි ආකාරය වැඩපිල් අක්‍රියාත්ම කරන්න නම් අපි අනිවාරෙන්ම මේ රාජ්‍ය සතු ව්‍යාපාර ආයතන අපි ප්‍රතියහගත කරනය කළේ යුතුයි ප්‍රතිවිහගත කරණය කියන වචනයෙන් බොහෝ අවස්ථ හම් හමටලාට කියවෙන්නේ මේ මේ පෞද්ගලී කරණය කියෙන තනටයනෝකිෙන. පෞද්ගලිරණ වෙන තැන්තියි. රාජ්‍ය පෞද්ගලික හවුල්වි්‍යාපාරතියේ. සම්පූර්ණයෙන්ම රජේ පරිපාලන යටට දේ තියන කාරක්ෂමතාව වැඩිවෙච්ච ව්‍යාපාර බවට සහරව පරිවර්තනවි. සමයේ කොටස් තුනට මයිතිවෙන ආකාරයට තමයි ප්‍රතිවිහගත කිරීමේ වැඩ පිළිවල රජය වශයෙන්ී ඉදිරට කඩයුතු කරගෙන යන්න බලාපොරොත්තුවවෙන්නේ එම නැතිවුණොත්. අපිට දැන්තියෙන්නේ ජාත්‍යන්තර මූල්ල්‍ය අර මුදලින් ලැබෙන සහය ංවර්ධන නියෝජතතා අතනින් ලැබෙන සහය පික් මතක තියාගන්න ඕන අපි මූල්්‍ය විනය පරිපාලනය ආරක්ෂා කරනත්තන් අපිට කිසිම රටකින් අපිට නය ගන්නත් බෑ නෑ ලබා දෙන්නෙත් නෑ ආධර ලබා ගන්න කයකුත් නෑ සි දැතින ඊල්ලන්ග ා ලවල ගිට එක ඔක්ටෝබර් මාසි. රොක්ටෝබර් මා වෙනකට මේ ආතන සල්ල මහරුතුන මේක ජාත්‍යන්තර මමුල්ලේ අරමුදල විරයි කියලා න ජාත්‍යන්තර මුූලි අරමුදලේ. ඒ මේකොද දම ි මේ කරන්න වෙන්න කියලා එකක් අපි කියන්න ජාත්‍යන්ත්‍ර මුූල අරමුුදලේ ොන්දෙසි තිබුණත් නැතත් අපි කළ යුතු දෙවල් තියෙනවා ඒවාි කරලා නෑ එක අනිවාර්ම කළ යුතුයි එහම කොත්තම අපි අඩු තරමය අවුරුදු හයකින් මේක ස්ථාාවරවෙච්ච ආර්ථිකය ශක්තිමත්වෙච්ච රටක් ැටියට අපිට නැවත වතාවක් අපිට ඒ සවි බල ගැන්වීම කරන්න පුළුවන් වෙන්නේ. අපිට සමහල්ටන ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතා යතන ආසියනු සංවර්ධන බැංකුව ජයික ආයතනය ලෝක බැංකුව එම ගත්තොත් එහෙම ID වගේ ආයතන එ සියල්ලම අපිට කියන්නේ මෙන මේ මූල්්‍යේ විලේ පරිපාලනය කරගත් නත් ං ඔුන්ට බාදන නය ආධාර තවදුරටත් ලබා දිය නොහැකි ඇය උන්දන්නවා කොච්චර නය දුන්නත් අපි අපේ ක්‍රමය වෙනස් කරගන්නත්තං ඔවුන්ට දෙන නැහැ නැවත අය කරගන්න ක්‍රමයක් නෑ කිය එක ංකුවකින් අෑ ගන්න කිීමම තමයි ැංකෝකින් අය ගන්නකට පුද්ගලයක්ගේ බලවා ගෙවීමට ඇති හැකියාව එක කිබ්බ එක දන්නේ මෙයාගේ පස්ගිය කාලේ ගෙවීම් කොහොමද දැන් එයා ඒක වෙනස් කරෙන තියනොද ෑත කාේ ගවීම් හරියට කළ ති නොද එයා ර්තමත් රටටත් ආර්ථකය වශන් කවරු මොන දේශපාස මතය දැරුවත් වේදිකාවල කුමන දේ කිව්වත් අපේ රටට ගමන් කරන තියන්නේ එක මාර්ගයක් පමණයි ඒ මාර්ගය ගමන් කරොත්තු විතරයි අපිට කරන්න පුළුවන්න්නේ අපි මේකින් කලින් එලට නොද නැත්තන් තව දීර්ග කාලයක් ගහිල්ල මීටත්වවෙේ අමාරු තැකින් අපේ නොද කියකසා ම මීට වැඩිය කාලෙ ගන්න ඇබතුමල්ලගේ ප්‍රශ්නඇති අපි ඉන්දන පෝලිමේ හිටියා අවුරු දෙක හමාරක මණ කාලයක් ඇත්ත රජයක් නිසාම තමයි ඉදන පෝලිම්වලට අපි දැන්න සිදනේ ඒ රජයවන් වල ගත්ත බදු ප්‍රතිපත්තිය මිල ප්‍රතිපත්තියඒ වගේම සහනාධාර ලබා දෙන ප්‍රතිපත්තිය කියන එක නිසා ඉන්දන්නන පෝලි ඇති වුණ එක පත්තකින් ොලර්තිවිච්ච තික තරන්න්නේෙවෙයි ඩොලර් තියනකට වෙළඳ පොලේ ඩොලර්ට එක මෙලදී ගන්න රුපියාල් ැති වුණ ඒ අයිතනවට එකම අත්දැකීමෙන් දන්න කනත්තය නික සංස්ථාවට සමහට මහා බැංක්ුවෙන් කියන ඩොර් තියෙන අද රුපියල්ටික දීලා ගන්න කියලා මේ ආතන්ෙක රුපියාති බන්නෑ. විදුලි බල මන්් ලෙහෙම විදුර බල් න්්ලේ එකත්තොත්හෙම පහුගේ සතිය අපි තිබ සාකච්චාවේ ප අප ගල්ංගුර ගන්න න අවුද්දකම අශ්‍යාව ම හැක තුලතු ලිගන්න. බ අපිට අය වෙන්නේ ජනතාවගේ විදුලිය උපාධනය කරල විදුලිය අලවි කරලා ලබෙන මුදල උත්ප අපිට ලැබෙනව මස ොහක් කොස්සේ. ඇවයි මාසා සහයක ඩිස්ස ලබි ඒක සූදානන්ගන්නන් එහම සූදනන් වෙන්න නම් අපේ අයක්‍රමය අපි පෙන්න්නලති යන්නුන මෙන්න මෙච්චර මුදලක් අපිට එනවා ඒකටමි නයිල්ලන්න බැංක්කුවෙන් ඒන අ මුදල ගවන්න පුළන් එන මේ යක්‍රමේ ක්‍රියාම ො තරක නිසා අපි ඕනම කෙනෙට්ට ඒ තීන්දු තීරණ ගැනීම පාසු දෙයක් නෙවෙයි සමාටිතන අපි මේ කිසිම සංවේදී නැතුව මිල වැඩි කිරීම ඒ තීන්දු තීරණ ගැනීම සිදු කරන්නේ මීට වඩා වෙනස් ක්‍රමයක්තිී නොකනිිතයි නමු අප ජනාධිපත්තුමා රජය අමාත්‍ය මණ්ඩලය නිලධාරීන් අපි අන්න පුළුවන් විකල්ප මොනවාද කියක පිළිබඳව අවධානමු කලා අවසාන විකල්පය හැටියට තමයි මිල වැඩි කිරීම කියන එකට අපි ඇවිල්ලතිීන් නිසා අපිහිතනෝ රාජජායතන විශේෂම ව්‍යාපාර වලින් ඉවත්තනෝට වැඩිය විශේෂෙන් කළයුත්තේ ව්‍යාපාර වලිනුත් ඇත්වෙන ගමන් විශේෂම අලාභ විදියට ව්‍යාපාර නොකිරීම කියනකත් කාරක්ෂමතාවය වැඩිකිරීම කිය එකක් නැවත වතාවක් මතක් කරමින් මේ වේදිකාව සංවිධානය කිරින් පිළිබඳ අත්න ප්‍රමැත්තුම අට සුතිය පල කරමින් බුසිලුදනට සුතිය පල